යුක්‍රේනයේ මැදම දකුණ ගිනිකොන සහ බටහිර කලාප ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා විසින් නවතම ප්‍රහාර මාලාවක් සේදු කර තිබෙනවා. යුක්‍රේන ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙහිදී කියෙව්, ඔඩෙසා, ලිවිව් සහ සැපොරිසියා නගර වෙත ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාර 14ක් එල්ල වූ බවයි. මෙහිදී ඔඩෙසා වරායේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය වෙත හානි වාර්තා වී ඇති බවයි නිවේදනය කළේ. සැපොරිසියා කලාපය වෙත X-22 මිසයිල් ප්‍රහාරයක් එල්ල වූ අතර මෙය ජනාකීර්ණ නොවන කලාපයකට පතිත වූ බව හෙළි කර තිබෙනවා. මේ සමග බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශයේ නවතම වාර්තාවකින් ප්‍රකාශ කළේ මේ වන විට ශීත ඍතුව ආරම්භ වෙමින් පවතින බැවින් යුක්‍රේනයේ බරපතල මට්ටමේ අවදානමක් මත පවතින බව. ගත වූ මාස දෙක තුළදී රුසියානු හමුදා විසින් ක්‍රූස් මිසයිල් සංචිතයක් ගොඩ නැගීමට කටයුතු කර පැවති අතර මෙම මිසයිල් ඕනෑම මොහොතක යුක්‍රේනයේ වෙත ළඟා විය හැකි බවයි නිවේදනය කළේ. යුක්‍රේනයේ තීරණාත්මක මට්ටමේ බලශක්ති පද්ධතීන් වෙත මහා පරිමාණ රුසියානු ප්‍රහාරයක සැලසුම ඇති බව පවසා තිබුණා. මේ අතර ඉතා ඉක්මනින් ක්‍රයිමියානු පාලම වනසා දමන බවට යුක්‍රේන බුද්ධ්‍යංශය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ක්‍රයිමියානු පාලමේ නවතම දර්ශනයක් මුදා හරිමින් ප්‍රකාශ කළේ මේ අනවශ්‍ය ඉදිකිරීමක් ලෙස සලකනු ලබන බැවින් ඉතා ඉක්මනින් එහි ඉරණම තීරණය කිරීමට කටයුතු කරන බවයි. යුක්‍රේන හමුදාවේ දිනේ වාර්තාවෙන් අද කියා සිටියේ ඇගෙනහිර සටන් පෙරමුණේ ඉදිරි ආරක්ෂක වළලු තුළ දරුණු මට්ටමේ ගැටුම් වාර්තා වෙමින් ඇති බවයි. මෙහිදී අවුඩියුකා, කලිශ්චෙව්කා සහ බක්මූට් දකුණු කලාප තුළ ආකණ්ඩව රුසියානු ප්‍රහාර වර්ධනය වන බවයි සඳහන් කළේ. රුසියානු හමුදා ගුවන් ප්‍රහාර සංඛ්‍යාවද ඉහළ නංවා ඇති අතර මෙය ඉක්මන් මට්ටමේ ජයග්‍රහණ තහවුරු කර ගැනීම සඳහා රුසියානු හමුදා දරන අසාර්ථක වෑයමක් ලෙස දම් කර තිබෙනවා. රුසියානු හමුදාවේ දිනේ වාර්තාවෙන් අද කියා සිටියේ කෝපියන් සිට කාර්කිව් නගරය දක්වා සීමාව තුළ දිනය තුළදී නවතම ගැටුම් හටගත් බවයි. මෙහිදී යුක්‍රේන හමුදා මහා පරිමාණ ප්‍රහාර සිදු කිරීම සඳහා දේශාවන් කිහිපයකින් උත්සාහ දරා තිබූ අතර රුසියානු හමුදා සිදු කළ සාර්ථක ප්‍රහාර මගින් මෙම වෑයම් ව්‍යර්ථ කරන ලද බවයි නිවේදනය කළේ. සැපොරිසියා කලාපයේ රොබෝටයින් නගරය තුළදී යුක්‍රේන හමුදා වෙත සාර්ථක ප්‍රහාර සිදු කළ අතර මෙහිදී සන්නද්ධ රටපිලක්ද වනසා දමන ලද බව දැනුම් දී තිබෙනවා. මේ අතර ක්‍රෙම්ලිනයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ යුක්‍රේන ජනපතිවරයා රුසියානු ජනපතිට මරණ තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් රුසියාව දැඩි විමසිල්ලෙන් පසු වෙන බවයි. යුක්‍රේන ජනපතිවරයා සිහින රැසක් දකිමින් සිටින අතර මේවා කිසිදා සැබෑ නොවන බවයි දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කළේ. බ්‍රිතාන්‍යයේ සන් පුවත්පතට අදහස් දක්වමින් යුක්‍රේන ජනපති ප්‍රකාශ කළේ තමන් මේ වන විට රුසියාවේ ඝාතන උත්සාහයන් පහක් තුළින් ආරක්ෂා වීමට සමත්ව සිටින බවයි. අවස්ථාවක් හිමිවන ඕනෑම මොහොතක් තුළ රුසියානු ජනපති විලද්මීර් පුටින් ඝාතනය කරනු ලබන බවද වැහිදී යුක්‍රේන ජනපතිවරයා පවසා තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.